තෙරුවන් සරණයි. ඉතින් මම දැක්කා මේ වෙච්ච සිද්ධීන් එක්ක අපි පහුගිය කාලේ කතා කරපු, පහුගිය කාලේ කරපු දේශන ඒවා දැන් අන්තර්ජාලය තුර සංසරණ වෙනවා. විශේෂයෙන්ම මගේ අපේ ඥානසාර හාමුදුරන් වහන්සේගේ ඒ වීඩියෝ අපි ඉස්සර කරපු ප්‍රකාශ සංසරණ වෙනවා දැක්කා. ඉතින් මේත් එක්කම අපේ තරුණයෝ කියලා තිබ්බා අමිත් තීරසිංහ ඥානසාර හාමුදුරන්ව එළියට ගන්න පැල ගැහෙමු කියලා. ඉතින් මොනින්ම කියන්න ඕනේ, මම එළියට ඇවිල්ලා දැන් මාස 3ක් 4ක් විතර වෙනවා. ඉතින් මේ එළියට ඇවිල්ලා සද්ද නැතු ඉන්නවා. එකක් තමයි බලාගෙන ඉන්නවා මම මාස 3කට කලින්. තෙන් දින උසාවියෙන් අපාරං එළියට එද්දි කිව්වා, අපි කිව්ව දේවල් උඹලගේ ඇස් පණ අපිට ඔප්පු වෙයි. එතකල් අපි දැන් සද්ද නැතු ඉන්නම් කියලා. ඉතින් එදා ඇවිල්ලා සද්ද නැතුව ඉන්නවා කියලා වට. ඉතින් මේ මාස 3ක් 4ක් ඇතුළත අපි සද්ද නැතු හිටියේ නැහැ. අපි විශාල වැඩ ප්‍රමාණයක් කරා. නමුත් ඉස්සර වගේ අන්තර්ජාලය තුර අපිට පෙනී ඉන්න බෑ. හේතුව මේ වත්මන් ආණ්ඩුව මාව අන්තර්ජාලය තුර තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාව එකක්. නමුත් අපේ කිසිම වැඩ කටයුත්තක් නතර කරලා නැහැ. මම මීට අවුරුද්දක් විතර කලින් අත්අඩංගුවට අරගෙන උසාවිට ඉදිරිපත් කරලා උසාවිදී මම ප්‍රකාශයක් කරා. මම ඉස්ලාම් මන්තවාදය ගැන, ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන, ඉස්ලාම් ව්‍යාප්තවාදය ගැන කතා කළ බව සහතික ඇත්ත. ඒ ගැන මම තවත් අවුරුදු 10කින් එළියට ආවා. හිරේනම් එළියට ආවත් මම ඒ ගැන කතා කරනවා. නමුත් ඉස්ලාම් ජනතාවට පහර දීම ආදී ඒ යන කටයුත්ත ගැන මම කතා කරන්නේ නැහැ කියන එක මම කිව්වා. ඊට පස්සේ මාස 9කට පස්සේ හිරේනම් මම එළියට උසාවින්නම් මම කිව්ව දෙයක් තමයි අපාරගෙන එළියට මාධ්‍ය කිව්ව දෙයක් තමයි මම ඉස්ලාම් ව්‍යාප්තවාදය ගැන, ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන, ඉස්ලාම් මන්තවාදය ගැන කතා කළා. ඒක ඉදිරියටත් ඒ විදිහටම කතා කරනවා. මොකද අපිට වෙන වෙන අරමුණු නැහැ. ඉස්ලාම් ත්‍රස්තවාදයක් මේ රටේ ක්‍රියාත්මකයි. ඒක මේ රටේ ආණ්ඩුවක් ඇහැක් කනක් කැරලා මේකට උත්තරයක් හොයනකල් අපි මේ පිළිබඳව කතා කරනවා කියලා. ඉතින් කෙසේ වෙතත් අපිටත් බොහොම කනගාටුවක් තියෙනවා. එකක් තමයි අපි කියන දේ මායිමකටවත් ගණන් ගන්න නැතුව හිරේට දාලා එතනින් අතර උන්නේ. හිරේදී දිය යුතු අපමණ දුක් කටුළු, කම් කටුළු වලට මැදිහත් කළා. ඒ වැතුළදී අපිට පහර දීම් වලට ලක් කරා. ආණ්ඩුවේ උසස් උසස් පුද්ගලයන් මේවට මැදිහත් වුණා. අවසානයේදී අපිව නඩු ගණනාවකට පටලැව්වා. මේ ලංකාවේ නොවන උසාවියක් නැති ධර්මයට අපිව පත් කරා. ඉතින් කෙසේ වෙතත් දැන්වත් අපි ඉල්ලා හිටිනවා මේ අන්තවාදය ගැන තේරුම් අරගෙන, විශේෂයෙන්ම මේ පිළිබඳව කතා කරපු අපි ළඟ තිබ්බා මේ අන්තවාදයට සම්බන්ධ දස දහස් ගණන් මිනිසුන්ගේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ලිපි ලේඛන, අදාළ පුද්ගලයන්ගේ විස්තර. ඉතින් මේවා මාව අත්අඩංගුවට ගන්නවත් එක්ක මාසොම් බලකායේ කාර්යාලය වටලන මේ තොරතුරු අරගෙන මට මතකයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහත්තයා කිව්වා මාසොම් බලකායේ කාර්යාලය තිබිලා ජාතිවාදී ලිපි ලේඛන දහස් ගණනින් අහුණා කියලා. ඉතින් අද ඔහුටත් මම හිතන්නේ තේරෙනවා ඇති ඒ දහස් ගණන් ජාතිවාදී කියු ලිපි ලේඛන එදා පරීක්ෂා කරා නම් අද මේ වගේ විනාශයක් වෙන්නේ නැති බව. එදා මේ එක එක්කෙනාට බෝලේ පාස් කරමින් ගැලවෙන්න හදන මේ සීළු ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය වෙති. මගේ යෝජනාව අංක 1. මේකට මුණ දීමට නම් මම දැක්ක කැමැතිවරෙක් කියනවා LTT එකට මුණ දුන්න මට මේවා මොන කජ්ජත්ද කියලා. එදා අංක 1ට අපි තේරුම් ගත යුතු දේ තමයි මේ LTT නෝනමයි. මේක ඇත්තටම කියනවා ආගමික අන්තවාදයක්. අරක දෙමළ සංවිධානය, දෙමළ අන්තවාදී සංවිධානය. නමුත් මේක ඉස්ලාම් ආගමික සංවිධානයක්. අද විශේෂයෙන්ම FBI, CIA වගේ PRO වගේ රහස් ඔත්තු සේවාවලට ඉස්ලාම් අන්තවාදය කියන එක උගන්වනවා. ඉස්ලාම් අන්තවාදය මොකද්ද? දැන් මම හොඳම උදාහරණයක් කියන්නම්. ඊයේ මම දැක්කා කාපේ කාඩිනල් තුමත් එක්ක මුස්ලිම් වරේක් කතා කරනවා. කතාර්ණ ගමන් කියන අපිට බොහොම සතුටුයි. සහ කාඩිනල් තුමාගේ මේ බොහොම විඥානිකූල හැසිරීම පිළිබඳව අපිට බොහොම සතුටක් තියෙනවා කියලා. ඉතින් එතුමත් එක්ක කතා කරන මුස්ලිම් සහෝදරයා රවුල් කොණ්ඩේ තඹ පාටින් පාඨ කරලා අංක 1ට මම යෝජනාවක් කරනවා කුරාණේ අරගෙන ඉස්ලාම්මය රවුල් කොණ්ඩේ තඹ පාටින් පාඨ කරන්නට හේතුව කුමක්ද කියලා හොයන්න. මම ඒ ගැන කියන්නේ හේතුව කුමක්ද කියලා හොයන්න. එතකොට තේරෙයි තාමත් අපි කොච්චර රැවටිල්ලක ඉන්නවද කියලා. ඒ ගැන මම කියන්නේ. ඉතින් කුරාණේ මේ දැම් ආරක්ෂාංශ වලට කියනවා හොයන්. ඒකයි රෝ එක. ඊට පස්සේ ඇමරිකාවේ CIA, FBI මේ වගේ රහස් සංවිධාන වලට ඉස්ලාම් අන්තවාදය කියන විෂය උගන්වන්න හේතුව මෙන්න මේක. ඊළඟ කාරණාව තමයි
අපි රටේ තියෙන අන්තවාදී ත්‍රස්තවාදීන් බිහි කරන මද්‍රසා පාසල් 2003-2004 වර්ෂවලදී අපිට මතකයි කටාර් රාජ්‍යයේ අරාබි මද්‍රසා පාසල් 485ක් විතර තහනම් කරා. හැබැයි අපේ රටේ වසර 10ක් තුලදී හදපු අරාබි මද්‍රසා පාසල් ගණනාව ගිය ආණ්ඩුවත් ඇතුළුව මේ ආණ්ඩුවත් ඇතුළුව මේ වෙච්චි 2850කට වඩා වැඩි. එතකොට අපි මීට කලින් අවුරුදු 2කට විතර කලින් මට මතකයි ගම්පොළ ටවුන් එකට ආබදව පුරාණ රාජ්‍ය මහ විහාරයට කටින පින්කමෙදි ගල් ගැහුවා ඒ අන්තවාදී මද්‍රසා පාසලක ඉගෙන ගත්ත පාසල් ළමුන් 400ක් විතර. එදා අපි මේ ගැන පිළිබඳ විවිධ අදහස් පළ කරද්දී එදා දල්ල කඩලා අත ගන්න තියෙද්දී එදා ඒ නායක හාමුදුරුව ඇතුළු මහනුවර හිටපු මහමැතිවරයා මධ්‍යම පළාතේ මහමැතිවරයා හිටපු ඩීඅජ්ජවරු ඉතින් පොලිසිය සහ දේශපාලන මැදිහත් වෙලා කිව්වා මේ මහසොන් බලක අමුතු ජාතිවාදයක් ගේන්න යනවා මේ ඒ කාලේ මේවා රූපවාහිනී පත්තරවල පළ වුණා. මේ අය තමයි මේ පුංචි සිද්ධිය ලොක් කරන්නේ. හැබැයි එදා අපි කියන්නේ අහුම්කන් දුන්නා නම් අද ඔහොම වෙන්නේ නැහැ. ඉඳා අංක 2 අංක 1 තමයි වහම මේ LTT එකට මේක සමාන කරන්න එපා. LTT එක ගැනට මායින්වත් කරන්න බැරි තරම් දරුණු ප්‍රශ්නයක් මේක. ඉඳා අංක 1ට ආරක්ෂක අංශවලට ඉස්ලාම් ආගමික අන්තවාදයේ පිළිබඳ මේක ගැන ඔබට යම්කිසි දැනුමක් නැත්නම් මේක බලන ආරක්ෂක අංශ ප්‍රධානී වේවා ආණ්ඩු ප්‍රධානී වේවා කරුණාකරලා ඇමරිකාවෙන් ඉන්දියාවෙන් ප්‍රංශයෙන් ජර්මනියෙන් කැනඩාවෙන් මහජන චීනෙන් රුසියාවෙන් රහස් ඔත්තු සේවාවලට උගන්නන ආගමික අන්තවාදය පිළිබඳ උගන්නන දේශන කරන ආගමික අන්තවාදය පිළිබඳ උගන්නන ඒ රජයේ දේශක වර්ගිනල්ල මේ අයට වහම ඒ පිළිබඳ දැනුමක් දිය යුතුයි. අංක 2 අරාබි මද්රසා පාසල් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. මේකේ අමුමමු ජාතිවාදයක් උගන්නන්නේ අමුමමු අන්තවාදයක් ත්‍රස්තවාදයක් බිහි කරන්නේ මොකද නැත්තම් කටාර්වල මුස්ලිම් රජතුමා මේක තහනම් කරන්න හේතුවන්නේ. ඊළඟ කාරණාව තමයි මුස්ලිම් පල්ලි ඇතුලේ බිහි කරන මුස්ලිම් සාමාන්‍ය තරුණ සමාජය රැඩිකල් කරන අන්තවාදී සංවිධාන ටික ගැන විශේෂයෙන්ම විමර්ශනයක් කළ යුතුයි. අංක 3 ඉස්ලාම් ප්‍රභූ සමාජය. ඉතින් විශේෂයෙන්ම මේකෙදී රවුෆ් හකීම්, රිෂාබ් බද්දුදීන් ඊට පස්සේ ආසත් සාලි මේ වගේ ඇමතිවරු මට මතකයි 2018 පෙබරවාරි 21 මුස්ලිම් මන්ත්‍රීවරු 21 දෙනෙක් ගිහිල්ලා මටත් මහසොන් බලකට ඇතුළුද ඇන්ටික් දානවා. ජනාධිපතිතුමයි යගමැතිතුමයි හැප්පෙලා විශේෂ සාකච්ඡාවක් කරනවා. කරුණාකරලා මහසොන් බලකයි තහනම් කරලා අමිත විරසිං අත් අඩංගුවට ගන්න. එතකොට මේ ප්‍රභු සමාජයේ පිළිබඳ ඒ අයගේ කාටද ඒ අය පහුගිය කාලය තුර ඇමතුම් ගත්තේ ඒ අය මොන මොන සම්බන්ධකම්ද තිබ්බේ විශේෂයෙන්ම විල්පත්තු ආශ්‍රිත සිද්ධ වෙන දේවල් මීගමු ආශ්‍රිත සිද්ධ වෙන දේවල් මේ පිළිබඳ වහම අවධානය යොමු කළ යුතුයි. ඊට පස්සේ අපේ දේශපාලඥයෝ වහම අවබෝධ කරගත යුතුයි. තව දුරටත් මුස්ලිම් ඡන්ද තකාගෙන එක දේශපාලඥයෙක්ටවත් මේකින් ගැලවෙන්න බෑ. හිටපු එක ජනාධිපතිවරයෙක්ටවත් මේකින් ගැලවෙන්න බෑ. හිටපු එක ආණ්ඩුවකටවත් මේකින් ගැලවෙන්න බෑ. සියලු දෙනා බොහොම වගේ මේ කියන්නේ සියලු දෙනා ආගමික මුස්ලිම් ආගමික අන්තවාදයට කිරිපොවපු අයමයි. නෑ කියන්න බෑ කාටවත්. කවුරු හරි පාර්ශවයක් කියනවා නම් නෑ කියලා අපිට සාක්ෂි සාධක සහිතව ඔප්පු කළ යුතුයි. ඊළඟ කාරණාව තමයි නගිනිර පළාතේ ඉදිවෙන විශාලතම අරාබි ශරියා විශ්වවිද්‍යාලය මේ දකුණු ආසියාව තුළ ඒකත් කටාර් රාජ්‍ය තුළ තහනම් කරපු එකක්. ඒ වෙනුවට හිස්බුල්ලා ඇමතිවරයා ලංකාවට ඇවිල්ලා අපේ රටේ හිටපු ජනාධිපතිවරයෙක්ගෙන් ඉල්ලීමක් කරා මේක අපේ රටේ හදන්න ඉඩ දෙන්න සර් කියලා. ඒක අපේ රටේ හදනවා මේ වෙද්දි දැන් ඉදිරි මාසෙ එකහමාර දෙක තුළ ඒක විවෘත වෙන්නයි තියෙන්නේ. ඉතින් මේක වහම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරගෙන මේක සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතුයි. එහෙම නැත්නම් මේ බිල්ලිම විකුණා දාන්න ඕනේ වෙන වැඩ කටයුත්තක. ඉතින් තව කාරණා කිහිපයක් තියෙනවා මේවා මේ විදිහට එලිමානේ ප්‍රසිද්ධිය කියන නොසදුසුයි. ඒක ඉදිරියේදී අපි මේ කියන ඒ වගේ ඒ අය සම්දානගත වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණා ටික මම වෙනම අදාළ අංශවලට ලියලා යවන්න සූදානම්. ඒ වගේම කියනවානේ මාව අත් අඩංගුවට අරගෙන 2018 මාර්තු 8 වෙනිදා DIG නාලක සිල්වා මට කිව්වා ජනාධිපතිවරයාට අගමැතිවරයාට මගෙන් ඉස්ලාම් අන්තවාදය ගැන ඉල්ලනවා තොරතුරු. ඒ අය මේ ගැන හිතලා බලන්නම් කියලා. ඉතින් මම කියන්න කැමති ජනාධිපතිවරයාට අගමැතිවරයාට මාර්තු 8 වෙනිදා 2018 මාර්තු 8 වෙනිදා රෑ මම ලියපු ලියමන මුලේ නම් කියවොත් මේ පිළිකාව නිට්ටාවටම සුව කළ හැකි කියන්නත් මම කියා සිටිනවා. ඉතින් බොහොම ස්තුතියි. නැවතත් කියනවා අපි නිහඬ නැහැ. අපිව නිහඬ කරන්න බෑ. අපිව නිහඬ කරන්න පුළන්නේ පපුවට වෙඩි දීලා මරා දැම්මොත් පමණයි. තෙක් ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම වෙනුවෙන් අපි උපරිම අප කැප වෙනවා. ඒවා කිසිදාක නවතින්නේ නැහැ. මොකද
මම දන්නේ රතු කොළ නිල් පාට පොටු ආදී යන සිංහලයන්ට වෙන වෙන රටවල් තියෙනවද කියලා. සිංහල බෞද්ධ මට මේ රට විතරයි තියෙන්නේ. ඉතින් ඒ කාරණාවෙන්ද අපි නවතින්නේ නැහැ, අපි නවත්තන්නත් බෑ කියන එක පැහැදිලිව කියනවා. තෙරුවන් සරණයි.